සිරසට එරෙහිව ආණ්ඩුව අවි අමෝරයි රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනා නගමින් විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සන්ධ්‍යා රැසු ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම විසින් සිරස රූපවාහිනී නාලිකාවට එරෙහිව තේරීම් කාරක සභාවක් පත් කිරීමට තීරණය කර තිබෙන බවට වාර්තා වනවා. මෙහිදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පෙන්වා දී ඇත්තේ දේශපාලන කුමන්ත්‍රණ සිදු කරමින් ජනතාව කුපිත කිරීමට සිරස රූපවාහිනී නාලිකා වැඩසටහන් විකාශය කරන බවයි. සිරස ප්‍රධානියෙකු විසින් ආණ්ඩුව දැඩිව විවේචනය කරමින් ප්‍රකාශයක් කර ඇති බවත් මේ මාධ්‍ය ආයතනයක ප්‍රධානියෙකු විසින් ප්‍රකාශ කිරීමට උචිත නොවන බවත් ජනාධිපතිවරයාද එහිදී සඳහන් කර තිබෙන බවට වාර්තා වනවා. සිරස ටීවී නාලිකාව සැලසුම් සහගතව ආණ්ඩුවේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට කටයුතු කරන බවත් පසුගිය කාලයේදී ගොවි ජනතාව උසිගන්වමින් ජනතා විමුක්ති පෙරමුණේ උද්ඝෝෂණ විකාශය කරමින් සිරස නාලිකාව දේශපාලන කුමන්ත්‍රණයක නිරත වූ බවටත් මෙහිදී චෝදනා එල්ල වී ඇති බවට වාර්තා වනවා. ඒ හේතුවෙන් සිරස නාලිකාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට එහිදී තීරණය වී තිබෙනවා. මේ අතර පසුගිය දා විකාශනය වූ දසදසින් හතර වැඩසටහනේදී ගුවන් විදුලි සංස්ථාවේ සභා පති හට්සන් සමරසිංහ මහතා විසින් MTV මාධ්‍ය ජාලය සහ කැපිටල් මහරාජා සමූහයේ විධායක අධ්‍යක්ෂ ශිවාන් ඩැනියල් මහතා සිරස ගම්මැද වැඩසටහනේදී සිදු කළ ප්‍රකාශයක් ප්‍රචාරය කොට ශිවාන් ඩැනියල් මහතාට මෙන්ම සිරස මාධ්‍ය ආයතනයට දැඩි විවේචනයක් එල්ල කර තිබෙනවා.